වැඩසටහන් පෙළ ගැස්ම ඉදිරිපත් කරද්දිත් විහිළුවට වගේ ඇට්ටක් කිව්වනේ. මොකද්ද මං කිව්වේ හැමෝටම මට වගේ ලස්සන හිසක් නැති නිසා ඒ අය ඒක කැටවහ ගන්න කොණ්ඩේ වවනවා කියලා. හැබැයි ඉතින් කොණ්ඩේ වවලා තියෙන අයට තියෙන ප්‍රශ්නයක් තමයි හිසකේ ස්තුණී වීම, ඒ වගේම තට්ටේ පෑදීම කියන ප්‍රශ්නය. ඉතින් ඔය ප්‍රශ්නෙට මොකද්ද තියෙන උත්තරේ? මෙහෙම වෙන්නේ ඇයි? මොනවද ඒකට අපිට කරන්න පුළුවන් ප්‍රතිකාර? මෙන්න මේ ආදී කාරණා අද දවසේදී කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ගැන කතා කරන්න අපි ආරාධනා කරා චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ. අයිබෝන් අපිට. අයිබෝන්. හිසකෙස් තුනී වෙනවා හරි තට්ටේ පෑදෙනවා හරි කියලා මුලින්ම හඳුනාගන්නේ කොහොමද? ඔව් ඇත්තටම දැන් ඒකෙදී වෙන්නේ දැන් අපි කතා කරද්දි මේක ගැහණු පිරිමි දෙපාර්ශ්වයටම තියෙන දෙයක් තමයි. එතකොට එහිදී හිසකෙස් වල තියෙන දැන් අපි සාමාන්‍ය හිසකෙස් ගත්තාම හිසකෙස් වර්ධන චක්‍රයක් තියෙනවා. එතකොට එක හිසකෙසක් ගැලවි යනකොට ඒ හා සමානම හිසකෙසක් ඊළඟට එතනින් මතුවෙනවා. නමුත් මේ හිසකෙස් තුනී යාමේ ප්‍රශ්නේ තියෙනකොට එන්න එන්න මේ හිසකෙස් වල විෂකම්බය අඩු වෙනවා. ඒ වගේම තමයි ජීවන චක්‍රයේ දිග අඩු වෙනවා. ඒක නිසා හිසකෙස් මුලින් තරම් දික් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේකට අපි කියනවා මිනියචරයිසේෂන් කියලා. මම හිතන්නේ අපිට රූප රාමුවක් බලන්න පුළුවන්. ඒකෙදි එන්න එන්න අපිට අර හිසකෙස් වල තුනී වීමක් සමයි සිදු වෙන්නේ. එතකොට මේක මුලින්ම අඳුරගත්තේ කිව්වොත් කන්නේ කොහොමද කිව්වොත් මේක සාමාන්‍ය රටාවකට සිදු වෙන්නේ. එතකොට පිරිමි කෙනෙක් නම් මම හිතන්නේ ඊළඟ රූප රාමුව වෙන එක තියෙනවා. සාමාන්‍යයෙන් මේ නළල දෙපැත්තේ කොණ්ඩේ තුනී වීලා ගිහිල්ලා ඊට පස්සේ හිස් මුදුනේ කොණ්ඩේ තුනී වෙලා ඊට පස්සේ තමයි මේ ඔක්කොම එකතු වෙලා තට්ටේ පෑදීමක් සිදු වෙන්නේ. ගැහණු කෙනෙක්ගේ මේක ටිකක් වෙනස් විදියකට සිදු වෙන්නේ. ඇත්තටම ගැහණු කෙනෙක්ගේ මුළු හිස් මුදුනේම මේ විදියට ඒකාකාරී ලෙස හිසකෙස් තුනී වීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම පිරිමි අයගේ වගේ ඉස්සරහින් තියෙන හෙයා ලයින් එක පිටිපස්සට යෑමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා ගැහණු අයගේ සමහර වෙලාවට මේක අඳුරගන්න ටිකක් අපහසු වෙන්නත් පුළුවන්. නමුත් අපි අර දැන් මැදින් බෙදුවොත් මැදින් ඉරක් බෙදුවොත් ඒ ඉර වෙනදට වැඩිය මහත් වීමක් වගේ සිදු වෙනවා. ඒ වගේම නාපු වෙලාවට එහෙමත් නැත්නම් තෙල් ගාපු වෙලාවට හිසකෙස් අතරින් සමපේනවා. අනේ ඒ වගේ දේවල් තමයි මුලදීම දක්නට ලැබෙන්නේ. නමුත් ගැහණු අයගේ ඊට පස්සේ කාලයක් යනකොට අර පිරිමියාගේ වගේම තට්ටියාවේ නැති වුණත් හිස් මුදුනේ හිසකෙස් තුනී වෙලා ගොඩක් අවලස්සන පෙනුමක් ඇති වෙනවා. මේක ආරම්භ වෙන්නේ වයසත් එක්ක වෙන දෙයක්ද නැත්නම් වෙනත් බාහිර සාධක නිසාද? ගොඩක් වෙලාවට ඒ කියන්නේ වයසක් තියෙනවා. අපි සාමාන්‍ය මේක ඉතාමත් බහුල දෙයක් කියලා කියන්න පුළුවන්. අපි ගත්තොත් ඇත්තටම 50%ක් විතර අපේ ගැහණු පිරිමි දෙපාර්ශ්වයටම අවුරුදු 40 වගේ වෙනකොට 50%කට විතර මෙම ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ සමහර වෙලාවට ඒ කියන්නේ පාසල් ළමුන්ගේ වුණත් මෙම විදියට හිසකෙස් තුනී වීම මතු වෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ මැදි වයසේදී ඒක වයසත් එක්ක එන්න එන්න වැඩි වීමක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් වයසට අමතරව වෙනත් හේතු තියෙනවද කොණ්ඩේ තුනී වෙන්න? ඔව්, ඒක අපි දැන් මේකට බලපාන හේතු කතා කරොත් කොහොමද මේක වෙන්නේ කියලා කතා කරොත් ඒක වැඩිපුරම වෙන්නේ ඒ කියන්නේ අපේ මේකට ජානමය වශයෙන් ඒ කියන්නේ පවුල් ආරයක් තියෙන්න ඕන. එතකොට ඒක පියාගේ පැත්තෙන් වෙන්නත් පුළුවන්. ගොඩක් අය හිතන්නේ මේක පියාගේ පැත්තෙන් විතරක් කියලා. නමුත් මවගේ පැත්තෙන් වුණත් මාමලාගේ තමන්ගේ අම්මගේ එහෙම තියෙනවා නම් පුතාලට මේක එන්න පුළුවන්. ඉතින් ඒ වගේ ජානමය සාධක තියෙනවා. ඒ වගේම අනිත් දේ තමයි හෝමෝන් බලපෑම. එතකොට හෝමෝන් බලපෑම ගැන කතා කරොත් දැන් අපි දන්නවා පිරිමි අය ගත්තොත් ඒ පුරුෂ හෝමෝනේ කියන්නේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනය. එතකොට ඒ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනය තවත් එන්සයිමයක් මඟින් DHT කියලා ඇක්ටිව් ෆෝම් එකකට පරිවර්තනය කරනවා. එතකොට මේ එන්සයිමේ වැඩිවීමක් තිබුණාම ඒ රෝම කූම මත තියෙන DHT වල වැඩිවීමක් සිදු වෙනවා. ඒ DHT වලින් හිසකෙස් වලට තියෙන ඍණාත්මක බලපෑමක් හිසකෙස් අඩු වෙනවා. ඒ වගේම තමයි තවත් සමහර වෙලාවට හෝමෝන් වල වෙනසක් නැහැ. නමුත් මේ හිසකෙස් වල කේශ මූණවල තියෙන රිසෙප්ටර්ස් වල සංවේදීතාවයේ මෙම හෝමෝනයට වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ හේතු නිසා හෝමෝන ආශ්‍රිතව මේක සිදු වෙන්න පුළුවන්. මේකත් ගොඩක් වෙලාවට ආරයට තමයි සිදු වෙන්නේ. ඒ වගේම තවත් සමහර වෙලාවට කලාතුරකින් වෙන දෙයක් තමයි අපි හිතමු මොකක් හරි හෝමෝනයක ශ්‍රාවය කරන පිළිකාවක් වගේ දෙයක් ගෙඩියක් ඇතුලේ තියෙනව ශරීර අභ්‍යන්තරයේ තියෙනවා නම් මේ විදිහට ඇති වෙන්න පුළුවන්. ඊළඟට ගැහණු අය ගත්තොත් වයසත් එක්ක දැන් ඒගොල්ලන්ගේ තියෙන ඊස්ට්‍රජන් කියන හෝමෝනේ අඩු වෙනවා. එතකොට අර පුරුෂ හෝමෝනේ සහ ඊස්ට්‍රජන් හෝමෝනේ තියෙන සමතුලිතතාවය අඩු වෙනස් වෙනකොටත් අපිට තත්පර කිහිප දෙනෙක් ඉක්මනට වෙලා බලන්න.
ඉස්ට්‍රජන් හෝමෝනේ සමතුලිතතාවය වෙනස් වෙනවා. සමතුලිතතාව ඒ කියන්නේ ඉස්ට්‍රජන් හෝමෝනේ එන්නේ නැන වයසත් එක්ක අඩු වෙනකොට තියෙන ටෙස්ටොස්ටරෝන් සහ ඒ කියන්නේ ගැහැණු වර්ගය වුණත් ටෙස්ටොස්ටරෝන් හෝමෝනේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක් තියෙනවා. ඒ සමතුලිතතාවය නැති වෙනකොට ගැහැණු වර්ගයේ හිස කෙස්තුණී වීමක් තියෙන පුළුවන්. ඊට අමතරව තියෙන්නේ විශේෂයෙන්ම ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇති වෙන පොලිසිස්ටික් ඕවේරියන් ඩිසීස් කියන රෝගී තත්ත්වය. මේකේ එක රෝග ලක්ෂණයක් විදිහටත් හිස කෙස්තුණී වීමක් තියෙන පුළුවන් කාන්තාවන්ට. මොවුන්ට හිසකෙස් තුනී වීමට අමතරව ශරීරයේ තරබාරු බව, මාසික උසප් චක්‍රය අක්‍රමිකතා, ඒ වගේම මුහුණේ සහ අනවශ්‍ය අනිත් තැන්වල අනවශ්‍ය ලෙස රෝම වැඩිපුර වැවීම, ඒ වගේ රෝග ලක්ෂණත් මුහුණේ කුරුලෑ ඇතිවීම, ඒ වගේ දේවලුත් තියෙන පුළුවන්. සමහරලාට ශිෂ්‍යෝ හැම කියන දෙයක් තමයි ගමේ ඉඳලා ලින්දේ වතුර නානකල් කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. විශ්වවිද්‍යාලය ඇවිල්ලා ටැප් වතුර නාන පටන් ගත්තට පස්සේ කොණ්ඩේ තුනී වෙන්න ගත්තා. ඒ වගේ කතාවක්. විද්‍යාත්මක ඇත්තක් තියෙනවා. ඔව් ඇත්තටම ගොඩාක් අය හිතනවා එහෙම දේවල් වතුර වෙනස් වුණාම එහෙම කියලා. නමුත් විද්‍යාත්මක වශයෙන් ඒ වගේ දේවල් අපිට ඒ කියන්නේ ඔප්පු කර පෙන්වන්න සාධක නැහැ. එතකොට දැන් මේක අපි තුම යම් අවස්ථාවක හඳුනාගත්තයි කියලා මට මෙහෙම දෙයක් සිදු වෙනවා කියලා. ඒ වෙලාවෙදී මොනවද කරන්න ඕනේ? ඔව් ඇත්තටම මේකට වෛද්‍ය ප්‍රතිකාර වලට මූලික අවස්ථාවේදී වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුනාම මේක ගොඩක් දුරට අපිට පාලනය කරන්න පුළුවන්. මොකද ගොඩක් අය හිතනවා මේ තට්ටේන එක තියෙන්නේ ඉතින් මේක ආරිට වෙන එකක් මේකට බෙහෙත් නැහැ කියලා. නමුත් මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර වලට යොමුනාම ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒකෙදි අපි අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි හිසකෙස් තුනී වෙන එක අඩු කිරීම, හෙවත් පාලනය කිරීම. ඒක ගොඩක් වෙලාවට හෝමෝන් ප්‍රතිකාර වලින් කරන්නේ. ඊට අමතරව දැන් මේ අක්‍රීය වෙලා තියෙන හිසකෙස් සක්‍රීය කළා නැවත රෝම හිසකෙස් වර්ධනය කිරීමත් මෙම් ප්‍රතිකාර වලින් සිදු කරනවා. එතකොට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුනහට පස්සේ ඔබව පරීක්ෂා කරලා බලලා සමහර වෙලාවට ආලේපන වර්ගයක් වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට ශරීර අභ්‍යන්තරයට ගන්න ඖෂධ වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට විශේෂිත ප්‍රතිකාර වෙන්න පුළුවන්. මම හිතන්නේ අපි මේ විශේෂිත ප්‍රතිකාර ගැන අපි ගාව රූපරාමු කීපයක් තියෙනවා. ඔව්. මේ තියෙන්නේ රුධිර පට්ටිකා ආශ්‍රිතව කරන ප්‍රතිකාරයක්. ඒ කියන්නේ තමන්ගේම ශරීරයේ තියෙන රුධිරය අරගෙන ඒ පට්ටිකා වලින් සාන්ද්‍රණයක් හදලා ඒක එන්නත් කිරීමක් සිදු වෙනවා. එතකොට මේ පට්ටිකා වල තියෙන වර්ධක සාධක. ඒ වර්ධක සාධක හිසකෙස් වලට වැටෙනකොට හිසකෙස් නැවත වර්ධනය වීමක් තියෙනවා. ඊළඟට තියෙනවා මයික්‍රෝ නීඩ්ලින් කියන ට්‍රීට්මන්ට් එක. මේකෙදිත් වෙන්නේ ඇත්තටම ඉතාම සියුම් දැති වගේකින් ඒතර උත්තේජනයක් කිරීමක් සිදු වෙන්නේ. මෙහිදිත් හිසකෙස් වර්ධනය වීමක් සිදු වෙනවා. ඒ වගේම මේක මේ මයික්‍රෝ නීඩ්ලින් ට්‍රීට්මන්ට් එක මම කලින් සඳහන් කරපු රුධිර පට්ටිකා සාන්ද්‍රණය ආශ්‍රිතව කරන ට්‍රීට්මන්ට් එකත් එකතු කරලා කරන්නත් පුළුවන්. දෙක එකතු කරලා කරනකොට වඩාත් ප්‍රතිඵල ලැබෙනවා. ඊට අමතරව තවත් ප්‍රතිකාර ක්‍රමයක් තමයි ලෝ ලෙවල් ලේසර් ලයිට් එක. මේකත් මේකිනුත් වෙන්නේ මේ හිසකෙස් වලට උද්දීපනයක් ලැබිලා හිසකෙස් වර්ධනය වැඩිවීමක්. මේක ලේසර් කෝම්බ් එකක් විදියට, ලේසර් හෙල්මට් එකක් විදියට, ඒ විදියට බාහිරව කරන ප්‍රතිකාරයක් විදියට කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට අපිට මූලික අවස්ථාවේදී මෙඩිකල් ට්‍රීට්මන්ට් වලින් අපිට මේක පාලනය කිරීමක් සහ නැවත හිසකෙස් වර්ධනය කිරීමක් කරන්න පුළුවන්. නමුත් අවසාන අවස්ථාවට ගියාම ඇත්තටම එතෙන්දි වෙන්නේ සර්ජිකල් ට්‍රීට්මන්ට් එක, ඒ කියන්නේ හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් කියන එක තමයි ගොඩාක්ම තට්ටේ ආවම කරන්න වෙන්නේ. සමහරු කියනවා මේ ආවේ දැන් කොණ්ඩේ තුනී වෙන පටන් ගන්න තියෙන්නේ, නැත්නම් තට්ටේ පෑදෙන පටන් ගන්න තියෙන්නේ මේ විටමින් අඩුකමක් නිසා විටමින් ගන්න කියලා. එහෙම කියන අවස්ථාවද විශේෂයෙන්ම ඔය දරු ප්‍රසූතියෙන් පස්සේ දරුවා කිරිබොන අවස්ථාවේදී හිසකෙස් තුනී වෙනකොට ඒ වගේ අදහස් ප්‍රකාශ වෙනවා. ඒ ගැන මොකද කියන්නේ? ඔව් අවන්ත දැන් ඒක ඇත්තටම වෙන හේතු දෙකක්. දැන් දරු ප්‍රසූතියෙන් පස්සේ දරුවා කිරිබොනවා කියලා කියන්නේ ඇත්තටම අපිට ඕනම වෙලාවක ඇඟට ස්ට්‍රෙස් එකක් ආවම, ඒ කියන්නේ වෛරස් එකක් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා කොවිඩ් හැදිලා මාස 3ක් යනකොට, ඩෙන්ගු හැදිලා මාස 3ක් යනකොට, ඒ වගේම දරු ප්‍රතිවිසයෙන් පස්සේ මාස 3ක් යනකොට අපේ අර හිසකෙස් වල රෙස්ටින් ෆේස් එක ඉවර වෙලා ඒ කොණ්ඩේ වැටෙනවා. ඒක ටිකක් ඉතාමත් විශාල ලෙස වැටෙන්න පුළුවන්. අන්න එතෙන් තියෙන හිසකෙස් තුනී වීමක් තමයි ඒ සිදු වෙන්නේ. ඒක ඇත්තටම తాවකාලිකයි. ඒක තව මාස 3ක් යනකොට ඒක හරියනවා. ඒක මේ අපි අද කලින් කතා කරපු හිසකෙස් තුනී වීමේ තත්ත්වයට වෙනස් තත්ත්වයක්. ඒ වගේම තවත් සමහර වෙලාවට සමහර හෝමෝන ආශ්‍රිත ගැටලු නිසා, ඒ වගේම විශේෂයෙන් යකඩ, සින්ක්, ඒ වගේ විටමින් වල සහ ඛනිජ ලවණ වල අඩුවක් වීම නිසා හිසකෙස් අධික ලෙස වැටීමක් සිදු වෙන පුළුවන්. තවත් වැදගත් වෙන්නේ දැන් මේ ජානමය වශයෙන් හිසකෙස් තුනී වීමක් තියෙන කෙනෙකුට වුණත් මෙම තත්ත බලපාන්න පුළුවන්. එතකොට අපි ඒක නිසා තමයි වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙලා මොනවද මේකට තියෙන හේතු කියන එක හරියාකාරව දැනගෙන
ප්‍රතිකාරවලට මේන්න එක වැදගත් වෙන්නේ ඒක නිසා. ඒ කියන්නේ ප්‍රතිකාර කරන්නට කලින් මොන හරි පරීක්ෂණ තව කරන්න ඕනද? ඒ කියන්නේ නිකම්ම හිස බලලා හිසේ කිසියක ස්තුණී වීමක් තියෙනවා කියන එකට අමතරව තවත් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ තියෙනවද කරන්න ඕන? ඒක එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. දැන් සමහර කෙනෙක්ගේ දැන් මම කියවනේ මේක රටාවකට වෙන්නේ කියලා. ඒකට ඒක එක ස්ටේජ් එකකට ආවට පස්සේ ඇත්තටම අපිට මෙහෙම බැලුවාම වුණත් අඳුර ගන්න පුළුවන්. නමුත් මූලික අවස්ථාවේදී අපි විශේෂයෙන්ම ඩර්මටොස්කෝපි කියන උපකරණයක් තියෙනවා. ඒකෙන් සම පරීක්ෂා කරලා බලලා අඳුර ගන්නවා. තවත් කලාතුරකින් වෙලාවක පටක පරීක්ෂණයක් වුණත් කරන්න ඕන වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ හිස කෙස් තුනී වීමට අමතරව වෙනත් බාහිර සාධක බලපානවද කියලා, ඒ කියන්නේ හෝමෝන් ආශ්‍රිත ගැටලුවක්, එහෙම නැත්නම් විටමින් අඩුකමක්, ඒ වගේ දේවල් තියෙනවද කියලා රුධිර පරීක්ෂණ කරන්න ඕන වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම ඒ රෝගියත් සමග පරීක්ෂ මේ සාකච්ඡාවෙන් පසු ඒ රෝග පසුබිම තුළ තමයි තීරණය වෙන්නේ. ප්‍රතිකාර කරන අතරදී මේකේ ප්‍රතිඵල තව වඩා සුබදායි කරගන්න, යහපත් කරගන්න මොනවද එයාට කරන්න පුළුවන් තමන්ගේ ජීවන රටාවේ පැත්තේ? ඇත්තටම එහෙම විශේෂ දෙයක් නැහැ. කෑම බීම වල එහෙම ප්‍රශ්න, ඒ කියන්නේ පෝෂණය ගන්න ඕන කොහොමත්, සාමාන්‍යයෙන් අපි සම්බල ආහාර වේරක් එහෙම විටමින්ස් තියෙන කෑම ගන්න ඕන, ඒක හරි. ඊට අමතරව මම හිතන්නේ මෙතනදී ප්‍රතිඵල වල සාර්ථකකමට වඩාත් වැදගත් වෙන්නේ පවත්වා ගැනීම. ඒ කියන්නේ එකක් තමයි මම කලිනුත් කිව්වා වගේ මුලින්ම ප්‍රතිකාර වලට නැඹුරු වෙන්න ඕන. එතෙන්දී අපිට ආයි හිසකෙස් වර්ධනය කර ගැනීමේ හැකියාව වැඩි මූලික කාලයේදී. ඊට පස්සේ තියෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රතිඵල එන්නත් මාස 3ක් 6ක් වගේ කාලයක් යනවා. ඉතින් සමහරු ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙලා එකපාරටම සතියෙන් දෙකෙන් මාසෙන් අතාරිනවා. ඉතින් ඒක නෙවෙයි, සාමාන්‍යයෙන් අඩුම ගානේ මාස 3ක්වත් දෙන්න ඕන මේකෙන් ප්‍රතිඵල ලබා ගන්න. අනිත් එක තමයි මේ ලැබෙන ප්‍රතිඵලය පවත්වා ගැනීමට නම් මෙම ප්‍රතිකාර දිගින් දිගටම කළ යුතු වෙනවා. නැත්නම් ආයෙක නැවැත්වුවට පස්සේ ආයෙ කාලයක් යනකොට නැවත අර මොකද මේක ශරීර අභ්‍යන්තරයෙන් වෙන තත්ත්වයක් නිසා, ජානමය වශයෙන් වෙන දෙයක් නිසා නැවත එම තත්ත්වය පටන් ගන්න පුළුවන්. ඒක නිසා අපි ඒක පවත්වා ගැනීමට නම් ප්‍රතිකාරත් පවත්වා ගත යුතු වෙනවා. ඊළඟට මේ රූප රාම් වලින් පෙන්නන්නේ ඒ වගේ ප්‍රතිකාර වලින් සාර්ථක ප්‍රතිඵල ලැබපු අවස්ථා කීපයක්, මම හිතන්නේ එහෙම අවස්ථා කීපයක් ඇති. ක්‍රමක්‍රමයෙන් වෙන දෙයක් ඒකනේ. ඔව්, ඇත්තටම මාස කීපයක් යනවා. ඊළඟට සාමාන්‍යයෙන් තවත් සමහරු කියන දෙයක් තමයි මේ අඩුම තරම් සතියක සැරයක්වත් තෙල් වර්ගයක් යොදලා සම්භාහනය කරන්න, එතකොට මේ තත්ත්වය අඩු වෙනවා යම් කිසි උත්තේජනයක් ආවට පස්සේ කියලා. ඒකේ ඒ වගේ දේවල් කරන අය ගැන මොකද කියන්නේ? ඇත්තට මේ වගේ දේවල් අපි එපා කියලා විශේෂයෙන් කියන්නේ නැහැ. නමුත් ඒ වගේ දේවල් වලට විද්‍යාත්මක සාධක නැහැ, තෙල් ගන්න එක කුණ්ඩිට හොඳයි කියලා එහෙම දෙයක් නැහැ. සම්භාහනය එතෙන්දී සමහර වෙලාවට අර ස්ටිමියුලේෂන් එකක් එන්න පුළුවන්. දැන් අපි මයික්‍රෝ නීඩ්ලිං වගේ ට්‍රීට්මන්ට් එකක් කරනකොට වුණත් එතෙන්දී අර රොමකුප් වල තියෙන මොනවාද වර්ධක සෛල තියෙන ප්‍රදේශයේ ඇති වෙන ස්ටිමියුලේෂන් එක උත්තේජනයක් ඇති වෙනකොට සමහර වෙලාවට එහෙම තියෙන්න පුළුවන්. නමුත් අර මසාජ් කරන එක අපිට එහෙම කියන්න බෑ, ඒවා පරීක්ෂණ වලින් සනාථ කරලා නැති නිසා. සමහර විටමින් E දානවා කොණ්ඩෙට. ඒක නම් ඇත්තටම එහෙම කියන්නේ කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ විටමින් E පිටින් යදුවා කියලා තෙල් එක්ක මිශ්‍ර කළා ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. හරි. ඊළඟට අපි පොඩ්ඩක් පොඩි වෙනසක් කරමු මාතෘකාවේ. දැන් ඔය කොණ්ඩය රවුල සහ සම ආශ්‍රිතව ගත්තා පස්සේ පිරිමය සමහරට නිතර රවුල කපන අය, සමහර රවුල කැපුවට පස්සේ එක පැල්ලමක් එක තැනක පොඩි සුදු පැල්ලමක් වගේන්න පුළුවන්. නැත්නම් අර කැපුවට පස්සේ ටික අමුතු ගතියක් තියෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් සාමාන්‍යද නැත්නම් ඒවා යම් රෝගී තත්ත්වයක්ද? මේව ඇත්තට මේක බහුල දේවල් තමයි. ඒක වෙන්න පුළුවන් හේතු කීපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි අපි රැවුල කපනකොට භාවිතා කරන සමහර දේවල් වලට ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට එතන කැසීමක් හෝ රතුපාට වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් රෝම කූප ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්ව තියෙනවා. අපි එකක් තමයි සෙබරික් ඩර්මටයිටිස් කියන රෝගී තත්ත්වය. ඒක දැන් හිස් කබල තුළ මත හිස් සොරි විදියට මතුවෙන්න පුළුවන්. ඒ වගේම රැවුල කැපුවාම එතනදී මතුවෙන්නේ ඒ තත්ත්වෙම තමයි. ඒක රෝම කූප ආශ්‍රිතව, ඒ කියන්නේ කිහිලිවල, ඉකිලිවල, ඒ වගේ ස්ථානවල වුණත් මතුවෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ආලේපනයක්, ඒ කියන්නේ අතරම ගොඩක් වෙලාවට ආලේපනයක් මගින් ඒක මඟහරවා ගන්න පුළුවන්. ඊළඟට දැන් ඔය ඉස්සරේ කියපු එකම එන දෙයක් තමයි මේ හිසේ සමත් වේලීම. හිසේ සම වේලීමත් එක්ක සමහර කෙනා හම ගොඩාක් වේලුනාම ඉස්සරෙත් වෙනවා. ඒකත් එක්ක මේ හිස කෙසුත්
මේ හානි වෙන්න පුළුවන් ගැලවෙන්න පුළුවන් ඒ වගේ කතාවක් කියලා. ඒක ඔව් ඒ කියන්නේ හැම එතන හිස් කබල මත කිසියම් රෝගී තත්යක් තියෙනකොට ඒකෙන් අපිට යම් වශයකට හිස කෙස් යෑමක් සිදු වෙන්න පුළුවන්. නමුත් ඒක ඊටමත් මද වශයෙන් තමයි. නමුත් අපි ඇත්තටම ගත්තොත් හිස කෙස් අධික ලෙස ගැලවී යෑමට කතා කරන හේතු කතා කරනකොට සහ හිස කෙස් තුනී වීමට බලපාන හේතු කතා කරනකොට ඊට වඩා බලපාන හේතු ගොඩක් තියෙනවා. ඊළඟට සමහරලාට දැන් අර සමහර ප්‍රදේශවල ලංකාවේ නිතර නාන්න බෑ. ඉතින් ඒ නිසා සමහරලාට කුණු සහිතව සමහරලාට පොඩි ආසාදන තත්ත්වයන් එම සමමත් පිට හිසේ ඇති වෙන්න පුළුවන්. දැන් ඒ වගේ තත්ත්වයන් බලපානවද මේ කොණ්ඩේ තුනීවීම කියන කාරණයට? එහෙම නැත්නම් ඒක වෙනත් ක්‍රම තියෙනවද වළක්වා ගන්න? සමහරට රෝගී තත්ත්වයන් නිසා නාන්න බෑ, පිරිසිදු කරන්න බෑ හැමදාම. ඔව් එතකොට සමහර වෙලාවට එතන රෝම කූප ඒ කියන්නේ හිසකෙස් ආශ්‍රිතව බැක්ටීරියා ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී එතන తాවකාලිකව හිසකෙස් නැතිවීමක් ඇති වෙනවා. නමුත් ඒක ආයි නැවත මතුවීමක් සිදු වෙනවා. නමුත් මේ වගේ තියෙනකොට දිලීර ආසාදන සමහර දිලීර ආසාදන වලින් ස්ථිරවම හිසකෙස් නැතිවීමක් එන ප්‍රදේශයේ ස්ථිරවම හිසකෙස් නැතිවීමක් සිදු වෙන්න පුළුවන්. ඒ දෙක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. අනිත් එක තමයි දැන් ඔබ මේ හිසකෙස් තුනීවීම ගැන කතා කරනවා නම් සමහර වෙලාවට අපි හිසකෙස් තුනීවීමට භාවිතා කරන්න දෙන ආලේපන වලිනුත් හිස්සරි තත්වයක් වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඉතින් එතකොට ටිකක් ඒක මේ අවස්ථාවත් එක්ක කරදරකාරී තත්වයක් වෙන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි අද තරුණ පරම්පරාවේ කාන්තාව ගත්තාමත් වැඩිහිටියත් ඉන්නවා ඒ වගේ කොණ්ඩෙට ගොඩාක් දේවල් කරනවා. උදාහරණයක් විදිහට ස්වභාවික පෙනුමක් කරන ස්ට්‍රේට්නින් කරනවා, පර්මින් කරනවා, කැළලි හදනවා, විවිධ දේවල් කරනවා. තාම ප්‍රබල රසායනික ද්‍රව්‍ය පාවිච්චි කළා. මේක බලපානද කොණ්ඩේ තිනුවෙන් තුනිවෙන්? ඔව් ඇත්තටම ඒක වෙනමම මාතෘකාවක්. මේ හැමදේම කොණ්ඩෙට සාමාන්‍ය තරමක ඩැමේජ් එකක්, ඒ කියන්නේ ඕනම ඒ වගේ කෘතිම ට්‍රීට්මන්ට් එකකින් ඩැමේජ් එකක් වෙනවා. එතෙන්දි ගොඩක් වෙලාවට ඩැමේජ් එක වෙන්නේ හෙයා ෆයිබර්කට. ඒ කියන්නේ අපේ කොණ්ඩයට දැන් මම මේ කලින් කතා කරපු හිසකෙස් තුනීවීමේ කියන தත්ත්වය මේවෙන් බලපාන්නේ නැහැ. නමුත් අපිට හිසකෙස් වලට ඒවෙන් හානියක් වෙන්න පුළුවන් කියන එක කියන්න ඕන. ඒතර කොච්චර ආරක්ෂාකාරී විදියට කොපමණ හරි විදියට කරා වුණත් ඕනම එහෙම ට්‍රීට්මන්ට් එකකින් කෘතිම දෙයකින් යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වෙලාවට ප්‍රශ්න වෙන්නේ ඒ වගේ දේවල් දිගින් දිගටම කරනකොට. එතකොට ඔබ කියවර යම්කිසි වයසකට ආවම යම් යම් තත්ත්වයන් නිසා මේ තත්ත්වය ඇති වෙනවා කියන එක මුලදී හඳුන්වා දුන්නා. දැන් කෙනෙක් හිතනවා නම් මගේ දැන් හොඳ කොණ්ඩයක් තියෙනවා. මට ඕන මේ කොණ්ඩේ දිගටම ආරක්ෂා කරගන්න. තත් ආරක්ෂා කරගන්නවා වගේ කොණ්ඩයත් එහෙම දිගටම ආරක්ෂා කරගන්න පුළුවන් හොඳ කොණ්ඩයක් තියෙන කෙනෙකුට. ඒකෙන් දැන් අපේ හිසකෙස් තුනීවීම කියන தත්ත්වය අපිට ජානමය වශයෙන් තියෙනවනේ. එතකොට ඒක අපිට එන එක නවත්තන්න බෑ. නමුත් එතෙන්දි තමයි අර මූලික අවස්ථාවේදීම ප්‍රතිකාරවලට යොමු වුණාම ගොඩක් කලාවට අපිට ඒක යම් තරමකට පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ ප්‍රතිකාරත් සමග. ඒ කියන්නේ වගේ දෙයක් මතුවෙනවා නම් මුලදීම ප්‍රතිකාරවලට යොමු වෙන එක තමයි වැදගත් වෙන්නේ. ඇත්තටම දැන් වෙන රටවල් වල තියෙනවා සමහර රට ජානමය පරීක්ෂණ කළා තමන්ට අවුරුදු 40 වෙනකොට තට්ටෙන්න පුළුවන්ද කියන එක ඒක ජානමය පරීක්ෂණයකින් හොයාගෙන ඊට පස්සේ ඉක්මනටම ප්‍රතිකාරවලට යොමු වෙන තත්ත්වයක් සමහර රටවල් වල තියෙනවා. හොඳයි, අද දවසේ අපි කතා කළේ බොහොම බහුල මාතෘකාවක්. කොණ්ඩේ තුනීවීම, ඊට පස්සේ නැත්තම් තට්ටේ පැදීම, මේ වගේ තත්ත්වයන් පිළිබඳව. ඉතින් ඒක වළක්වා ගන්නට නම් මොනවද කරන්න ඕනේ? ඒ වගේම ප්‍රතිකාර විදිහට මොනවද කරන්න පුළුවන්? අධිකරණ රසක් අද දවසේදී කතා බහ කළා. ඉතින් ඔබට ඒ ප්‍රයෝජනයක් වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි අද දවසේ මේ එකතු වීම සම්බන්ධයෙන්. ආය දවසක අපි කතා කරමු තවත් සමේ රෝග තත්ත්වයක් පිළිබඳ. බොහොම ස්තුතියි. හයි බොවන්. ඒත් එක්කම අපි දැන් ගීතයකට යමු වෙන සූදානම් වෙනවා. මේ ගීතෙන් පසුව තවත් විශේෂාංගයකට යමු වෙනවා. ඒ සියල්ලත් සමග අද දවසේ නුගසවන සමග රැඳීන කියලා ආරාධනා කරනවා. ඊළඟට එන විශේෂාංගය හරි විශේෂයි. මොකද ඊළඟට එන විශේෂාංගයේ චොක්ලට් බ්‍රවුනිස් හදනවා කියලා ජයින කිව්වා. ඉතින් චොක්ලට් බ්‍රවුනිස් කන්න ආසායට සායකට කැමැත්තක් දක්වන අයට මේ පැය භාගය ඉතාමත්ම විශේෂ වෙයි. රැඳිලා ඉන්න දේවල් ලෑස්ති කරගෙන ලියාගෙන කරගෙන ලෑස්ති වෙන්න. ඒ ඔස්සේ බොහොම රසවත් විදියට ඒක හදාගන්න ඔබට හැකියාවක් ලැබෙන. ඒ විතරක් නෙමෙයි, සුවඳ රැකියාවක් විදිහටත් එය කරන්න ඔබට හැකියාවක් තියෙනවා. එහෙමනම් ඉක්මනින්ම නැවත හමු වෙනවා.